සුබ දවසක් ගැමි රස YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දිනටම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙනවා රසවත් ඒ වගේම හොඳ ගුණදායක කැඳ එකක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඔව් මේ කැඳ එකේ වටිනාකම කියනවා නම් දියවැඩියාව අදිරු දිර පීඩනය මන්දභෝජනය හෝමෝන ගැටලු ඒ වගේම මද සරුභාවය කොලෙස්ටරෝල් පිළිකා රෝග වකුගඩු ආශ්‍රිත රෝග කාන්තා රෝග මේ හැම රෝගයක් සඳහාම මේ ෂණික ධාන්‍ය කැඳ එක ඉතාම ගුණදායකයි. අපි ඒක හදන විදිය ඔයාලට කියලා දෙන්නම්. ධාන්‍ය කැඳ පානේ ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙනවා මුං ඇට, තල, කළු හී නැටි, කුරක්කම් පිටි, සුදු හී නැටි හාල්, මෙනේරි හාල්, සුවඳැල් හාල්, තනහල්, බඩ ඉරිඟු, වියලි මිදි ඒ වගේම සූකිරිත් අවශ්‍ය වෙනවා. මේ කියපු ඇට වර්ග ග්‍රෑම් 10 10 වගේ අරගෙන ඒක කුඩු කරගන්න පුළුවන්. කුඩු කරගෙන ඔයාලට පුළුවන් ඒක කැඳ එකක් හැදියට එකතු කරගන්න. ලේසි වගේම ගොඩාක් ගුණදායක ඖෂධීය කැඳ පානියක් තමයි අපි මේ කියලා දෙන්නේ. මේක නරඹන්න මේක ඉතාම වැදගත් ඒ වගේම හොඳ ගුණදායක ආහාරමය කැඳ පානියක් තමයි මේක. මේකට පොල් කිරි කෝප්ප දෙකක් වගේ ගන්න, සීනි මේස හැඳි දෙකක් වගේ ගන්න. ඊට පස්සේ ඇල් වතුර තමයි අවශ්‍ය වෙන්නේ. ඇල් වතුර දාලා අපි මුලින් මේක තම්බ ගමු. ඇල් වතුර කෝප්ප දෙකක් දාගන්න. ඊට පස්සේ පිටි ටික තැම්බීගෙන එනකොට අවශ්‍ය තරමට ලුණු දාගන්න. ඒ වගේම සීනි ටිකක් දාගන්න. ඊළඟට අපි පොල් කිරි දාගන්න ඕන මේකට. හොඳින් කලවම් කරගන්න කැට නැති වෙන්න. ඊට පස්සේ පිටි ටික හොඳට තැම්බුණාම මේ විදිහට තියෙනවා. ඔන්න ගැමි රස අපි හදපු ඖෂධීය කැඳ පානයක්. මීට කලිනුත් අපි මේ වගේම කැඳ පානයක් ඔයාලට දාලා තියෙනවා අපේ ගැමි රස YouTube නාලිකාවේ. මේ වගේ ගුණදායක ආහාරයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි රැස්ති කරගෙන තියෙනවා. ඔයාලට පොලොස් වලින් රසවත් ආහාරයක් හදන විදිහ අපි ඔයාලට කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. එකතු වෙලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.